දීවර යාත්‍රා 5000ක් දියඹට යන හලාවත වැල්ල දීවර ගම්මානය කාලයක සිට ප්‍රදීප කුළුණක් නොමැති කමින් අඳුරේ ගිලී පැවතුණා. දියඹට යන දීවරින්ට මොයකට මරු කපොල්ලක් බවට පත්ව තිබුණත් බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු වෙ තිබුණේ නැහැ. ඔවුන්ගේ දුක දැක දියඹට යාමට ආලෝකයක් ලබා දුන් News First ගම්මැද කණ්ඩායම දීවරින් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ බෝට්ටු පෙළපාලියකින්. वसर गणनावपुरा अंदुरे पेवती हलावत वेल्ल दीवर वराय अवट प्रदेश गम्मेत्त दिन सीय वेरसरहने अटते आलोक मत्तुना अद मे हलावत वेरल गम्मानेट मे आकार प्रदीप कुलनाट कि धर्व पानी जल हमेल दीन मडकल धर्व पानी जल अभिल दीन एवं हमंत पतले आगम अलीवेट कपिल दील दीन मे किरा सीमा सहित कैपिटल महाराजा संविधान हेमतीसम अभी दिरीमत्ण मे वगे कट्यु सद पूर्ण कपवीमें खटियतुकरानी गिला मुकद में जनता वगे दुकान दुनन संविधान या कैडिट अपी हम तीसम जनता वा संग सिर्ट निसा Somebody has to see it, somebody has to feel it from the heart, and somebody has to do something about it. There are a lot of times we see things. යමක් දුටු විට ඒ දැනෙන්නෝනේ යම් කෙනෙකු ඒ පිළිබඳ ක්‍රියා කරන්න ඕනේ අවස්ථා බොහොමයක් තියෙනවා අපි දකිනවා ඒත් අපිට දැනෙන්නේ නැහැ තවත් අවස්ථා තියෙනවා අපි දකිනවා දැනෙනවා ඒත් යමක් කරන්නේ නැහැ මේ අවස්ථාවේ අපි දැක්කා අපිට දැනුණා අපි ඒ පිළිබඳ යමක් කළා මම හිතනවා අපි මේ කළ සුළු ක්‍රියාවෙන් ඔබේ ජීවිතවලට යම් කිසි උපකාරයක් වේවි කියලා එය ඔබගේ ජීවිතයේ ගොඩනැගීමට එය සුරක්ෂිත කර ගැනීමට සහ ඔබගේ සමාජයේ ගොඩනැගීමට උපකාරී වේවි අපි ආයතනයක් වශයෙන් පෙනී සිටින්නේ මේ සඳහායි That is what we as an organization are here for ගම්මැද්දෙන් ඇවිල්ලා අපිට කිව්වා මෙන්න මේ වගේ ගම්මක් තියෙනවා ඉවර සහෝදර සහෝදරයන් ඉන්නවා 10 දෙනෙක් විතර මේ මොහොත වෙදී නැති කියලා ගිහිල්ලා තියෙනවා අපිට ප්‍රදීපාගාරයක් හදලා දෙන්න කියලා අපි කියපු පමණින්ම අපි ඒක කරමුයි කියලා කිව්වා හැබැයි කියලා සුමානයක් දෙයක් වෙන්නේ නැති මං හිතන්නේ මේ සුමාන දෙකක් ඇතුළතදී මට දකින්නත් ආසයි මේ ප්‍රදීපාගාරය මගේ පිටිපස්සෙන් දැන් හැදිලා තියෙනවා මේ අඩි 18 ආමාරයේ කුංජි බෝට්ටුවෙන් අපි නායක සැතපුම් 30ක් 35ක් 50ක් යන දවස් තියෙනවා සමහර දවස් වලට මේ කුංජි බෝට්ටුව එන රැලි වලට මදි ඒක තමයි ස්වභාවය ඉතින් අපේ ජීවිතත් රළුයි මොකද ඒවත් එක පොරවදලා වැස්සක් කුණාටුවක් අකුණු ගැහුවත් අපිට යන්නේ නැ තැනක් නැ අපි දෙවියන්ට තමයි කියන්නේ දෙවියනේ කියලා ඉතින් මේ කරන සැරේදී අපි කුංචි ලියමක් ඉල්ලීමක් කරලා සිරසෙන් අපිට මේ දේ ලබලා දෙන්න කියලා ගම්මැති වසරහනදී ඒ වගේම පස්සේ පහන් කුණන ලබා දීලා තියෙනවා නැවතත් ස්තුතියි අපි අවුරුදු 35ක් 40ක් තිස්සේ මේ මොයකටේ රැකියාව කරමුන්නේ අඳුරේ ඉතින් අද මේ අඳුර එළිය කරලා දුන්නු සිරස ගම්මැද්ද වැඩසටහනට මාගේ හදපිරි ස්තුතිය පුද කරනවා. සසගාන ජනතාවකට අද මේ කියලා ඉවර කරන්න බැරි සතුටක් අද. කරවල හිටියේ දැන් අවුරුදු ගාණක් ඉලඳන් දැන් සෞදා ඇදලා අපි හොඳ එළියෙන් මොයෙන් දාලා අපි යනවා දැන් රසවට බොහොම සතුටුයි සතුට. මේ මුගක් දුකින් නම් මේ කාල පුරාම බාර කන් දවසල වලට මේ මොයෙන් දාවන්න එළියක් නැතුව මේ අරිම සතුටක් මේ සොයාගෙන